රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිතිය නියෝජනය කරන වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිතියක මුතුවදියත් කරන දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව අද සිට ආරම්භ වෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කිරීමක් වශයෙන්ොයි මෙය ආරම්භ කර ඇත්තේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවේ ආරම්භක පියවර වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද වැඩ වර්ජනයක නිරත වෙනවා. අද දවසේ ඉඳලා අඛණ්ඩ වර්ජන ව්‍යාපාරයකට අපි එළඹෙනවා. ඒ මුල් පියවර හැටියට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලංකාවේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වෙන හැටියට මේ අඛණ්ඩ වර්ජනයට මුල් පිරුවා. මේ වෙනකොට මේ වර්ජන ක්‍රියාවලිය ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වෙන බව තේනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින කීපය තුළ ලකුණු වෘත්තිකයන් මේ වෘත්තීය සමිති සංධානය තුළ ඉන්න මේ අය මේ ක්‍රියාදාමයට අනුක්‍රමයෙන් එකතු වෙලා ලබන සතිය වෙනකොට මේ රටම ආවරණය වෙන විදිහට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යන්නට කවුරුත් රජයට අවස්ථාව තියෙනවා. ඉදිරි දින කීපය තුළ සාධාරණ විසඳුමක් සාධාරණ පිළිතුරක් ලබා දෙන්න මේ බදු ප්‍රශ්නෙට මොකද අපි සාධාරණ ඉල්ලීමක් කරන්නේ. අපි සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ විභාග කටයුතු අත්හිටුවීමට තීරණය කරා. කිසිසේත්ම අපේ කැමැත්තක් නැහැ එක පැයක්වත් විශ්වවිද්‍යාලයක් වහන්න. හැබැයි මේ ආණ්ඩුව අපිව එතෙන්ට පොළඹවනවා නම් අපිට අනිවාර්යෙන් ඒ වගේ තීරණයකට යන්න වෙනවා. මෙතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද ලබන 13 වෙනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තවත් වෘත්තීය සමිති රැසක් ඊයේ දිනේද සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මේ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර රසායනාගාර කටයුතු ඇතුළු සේවාවන් රැසක් ඊයේ දිනේ ඇනහිටේ තිබුණා. 13 වෙනිදා සිට රටපුරා යම් යම් විරෝධ ක්‍රියාමාර්ග අරගෙන 15 වෙනිදා සිට මේ උස්සන්න කළ යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා. ඒ අතරේ ජනාධිපතිවරයා වෙන වෙන සමිති තනිතනියෙන් ගෙනහල්ලා විවිධ සාකච්ඡා කරමින් අපි වැඩවර්ධන නැහැයි කියන කාරණේ කියවා ගැනීමේ කටයුත්තක ඉන්නවා. ශක්තිමත් ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව දනගස්සන ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් යන්න ඕන කියන ස්ථාවර හැඟීම සහ විශ්වාසය අපි හැමෝගෙම තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.